मिनासन कोनिचिवा गायक जपनी सेंटर यूट्यूब चैनल वाले सागर पिलगनवा अद मे वीडियो किरीमे आरम तमाय जेलपीटीएन थ्री विभाग संदा मोहन सरल सिंग पेहदिलीव जपान भाषा विगनवीमाय होंदाय अपी वीडियो आमु अद कथा किरीम बलपुरे एंड्री ग्रम पॉइंट उपनश कील की व्याकरण अब मेक उच्चारण करें उपनश कील अवगे मिथन मम वरह दाल मम कील वाला खाली निगन तीन मे मम कीन ग्रम पैटन के पनश कीन ग्रम पैटन के समान मम कीन ग्रम पैटन के मेकदी मम मोलियम अभी पोडा मे मम कीन ग्रम पैटन के आप पोड मत करो मुखद मे मम कील की कल मेतन मम कीन व्याकरण पीड़िबंद मम पड़ी विस्तर दालतेनमा किका नकोर दोष तो शोनी स्कैमास किका नकोर दोष तो शोनी स्कैमास किल की प्रतिफल नकोर कील के दोष कील की क्रियापद तो इश्वनी समग स्कैम भाविता करना मे मम कीन ग्रम पैटन के अभी गुडकट के नकोर प्रतिपाल इतिरवन दयाकम भाविता करण मिथन दोषित चुकाम तीन मिथन मम उदाहरण अरगन तीन दोष निशा मेत मेता अभी सामान्य दोषित इवगे मेश ना उन्के योशी स ना के योशी मेवत् मे मम कीन ग्रम पड़ने की सामान्य भाविता करण तोट मेक बदकनी कि नकुर प्रतिपाल तिरीवन दिया अट प्रकाशक अभी इवगे विलावट मे मम कीन ग्रम पड़ने का भाविता करण उदाहरण मेतन मम दिगार अरगन पलवन दुआओ अखीर या कौर दुआ अखीर दुर् अरीन के दुआ अखिल दुआ अखिता तो दुआगा आईते तोयु के नकुर दुआ ओ अखिता तो दुर् एरियाट पासे दुआगा आईते तोयु मे दूर एरलतीनवा कील कीन कि नकुर प्रतिपाल तिरलाकेट दूर आरण मे दूर एरियट पास दूर एरलतीनवा कील कीन प्रतिपाल अपटेनवा दूर आरनवा दूर एरलतीनवा कील कीन प्रतिपाल अपटेनवा अन्न वगे प्रतिपाल कितिरवन दिन कीन कोट अभी मम कीन ब्रह्म पड़ने को पाविच करना इतोट मिथन अभी मम कीन का भाविता कर हम दुआ ओ अकेरो निशा अकेरो वाले ताफो कट तम आप संबंध कराने तो अखेता मम अखेता मम सिंह लिंग का दूर एर पुगा मम प्रतिपाल आप पेन दिन एनिस दूर एर पुगा मम अन्न वगे प्रतिपाल पेन दिन दिया पीली बंद उपीन को मम के ग्रम पड़ने की भाविता करना मिथन ता उदाहरण करवाई देता देवा उपकी अबाई देव जंगल दईताई देवा ओता तो ओता तो खेताई देवा ओतर तो यो कि नकोर प्रतिपाल ए तिब्बट पास अभी मेसूड अभी दिन दुर्कने तीयल तीन अन्न वगे प्रतिपाल पेन तीन इतने वेला तीन तिब्बट पास
දුරගතනේ තිබ්බට පස්සේ ප්‍රතිඵලයක් ඉදිරි වෙලා තියෙනවා. අන්න ඒ වගේ වෙලාවට අපි මේ මම කියන ග්‍රම පැටර්න් එක පාවිච්චි කරමු. එතකොට මේක ඔකු කියන එක ඒකේ තව ෆෝම් එක ඔයිතා. කේයිතයි දෙන්ම ඔයිතා මම දුරගතනේ තිබ්බ ගමන්. තිබ්බ ගමන්. කේයිතයි දෙන්ම ඔයිතා මම. මම හිතනවා මම කියන ව්‍යාකරණය පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට අපි මේ මම කියන එක දෝෂිත එක්ක verb එක පාවිච්චි කරනකොට භාවිතා කරනකොට verb එකේ ta form එහෙම නැත්නම් nai form වලට තමයි මම කියන එක සම්බන්ධ කරන්නේ. එතකොට දැන් අද අපි කතා කරන්නේ in 3 ග්‍රමර් පොයින්ට් එකක් ගන්න පනෂි කියන එක මම කියන එක වගේම නිසා තමයි මම කියන එක අපි මුලින්ම ටිකක් කතා කරලා බැලුවේ. මේ පනෂි පනෂි කියන ව්‍යාකරණයට ඉමි ඉමි කියන්නේ තේරුම් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ජූතෝ ඕනජි ජෝතයි ගා සුසුයිතේයු ජූතෝ කවරණයි ජෝතයි. ඒ කියන්නේ ජූතෝ කියලා කියනවා එක දිගට ඕනජි ඕනජි සමාන එකම කියන එක ජෝතයි කියලා කියන්නේ තත්වේ. ඉතින් එක දිගටම එක සමාන තත්වයක් පිළිබඳව දිගටම පවතිනකොට එක දිගටම එක සමාන තත්වයක් ඒ විදිහටම පවතිනකොට අපි මේ පනෂි කියන ව්‍යාකරණය පාවිච්චි කරනවා. හරියට මම වගේම තමයි. ඒ වගේම ජුත්තු කවරණයි ජෝතයි දිගටම වෙනස් නොවන යම් තත්වයක් ගැන පැහැදිලි කරනකොට අපි මේ පනෂි කියන ග්‍රම පැටර්න් එක භාවිතා කරනවා. ඒ කියන්නේ දිගටම එකම තත්වයක් දිගටම තියෙනකොට ඒ තත්වයේ දිගටම වෙනස් වෙන්නේ නැතුව යම් තත්වයක් දිගටම තියෙනකොට අන්න ඒ වගේ අවස්ථාවක් ප්‍රකාශ කරන්න මේ ව්‍යාකරණය භාවිතා කරනවා. මේකෙදි අපි මම කියන එක තාෆෝ වර්බ් එකක් එක සම්බන්ධ කරනකොට තා සහ නයි විදිහට තමයි සම්බන්ධ කළේ. නමුත් පනෂි කියන එක වර්බ් එකක් එක සම්බන්ධ කරනකොට අපි ඒ වර්බ් එකේ මස් ෆෝම් එක ඉවත් කරලා පනෂි කියන එක සම්බන්ධ කරනවා. අපි වර්බ් එකේ මස් ෆෝම් එක ඉවත් කරලා පනෂි දෝෂිනු මස්කේයෝ කිස්තේ පුරස පනෂි මස් කිස්තේ කපලා පුරස අපි එකතු කරන පනෂි කියන එක. උදාහරණයක් විදිහට මෙතන මම අරගෙන තියෙන උදාහරණ දෙකක්. පළවෙනි එක සුරු දෙවෙනි එක ඔකු. සුරු කියන එකේ සුරු කියන එක මස් වලට හැදුවම ෂිමස් වෙනවා. ඒතර සුරු වල අපි මස් අයින් කරලා ඒකට පනෂි දැම්මම ෂිප් පනෂි කියලා තමයි එන්නේ. ෂිප් පනෂි සුරුනු මස්කේයෝ කිස්තේ සුරුනු මස්කේවා ෂිමස් ෂිමස්නු මස්කේයෝ කිස්තේ පුරස පනෂි පොරේවා ෂිප් පනෂි. ඊළඟට දෙවෙනි එක ඔකු තබනවා මස් ෆෝම් එක ඔකිමස්. ඔකිමස් වල මස් අයින් කරලා එකතු කරනවා පනෂි. ඒතර මේක ඔකි පනෂි කියලා හැදෙනවා. ඔකුනු දෝෂන ඔකුනු මස්කේයෝ කිස්තේ පුරස පනෂි. ඔකිමස් ඔකිමස්නු මස්කේයෝ කිස්තේ පුරස පනෂි. ඔකි පනෂි ඔකි පනෂි ෂිප් පනෂි ඔකි පනෂි. මෙන්න මේ විදිහට තමයි අපි verb එකක පනෂි ව්‍යාකරණේ verb එකට අපි එකතු කරන්නේ. අපි උදාහරණ බලමු. මොනවද තියෙන උදාහරණ කියලා.
මෙතන පළවෙනි එක මම දාලා තියෙනවා අරුබයි තෝෂ් තේමස් කැෆේ දේ හතරයි තේමස් ජූතෝ තත්තේ මස්තා අශීගා ස්කරි මස්තා අරුබයි තෝෂ් තේමස් අරුබයි එකක් කරමින් ඉන්නේ කැෆේ දේ හතරයි තේමස් කැෆේ එකක තමයි වැඩ කරමින් ඉන්නේ ජූතෝ थाते मस्ता विगतम हिटगन हिटे अशीगा चुकारे मस्ता कपुल रिदेन पटांग गत्ता कपुल रिदुना यतो कोट में विगतम में एकम थाते यम थाते तोल में विगतम इन में विगतम में कैफे के वड़ करना में आम गद करना में विगतम हिटगन इन तो यम थाते तोल विगतम इन में අන්නේ වගේ වෙලාවක අපිට මේ පනෂින් පාවිච්චි කරන්න පුළුවන්. ජුත්තු තචි පනෂි දත්ත නොදේ අශීගාස් කරේත. ජුත්තු තචි පනෂි. තචි පනෂි. තචි කියන්නේ තචි මස් හිට ගන්න. දිගටම මේ හිටගෙන ඉඳලා. දිගටම හිටගෙන ඉඳලා කකුල් රිදුණා. කකුල් රිදුණා. දිගටම හිටගෙන ඉඳලා හිටිය නිසා දිගටම දිගටම හිටගෙන හිටිය නිසා කකුල් රිදුණා. තචි පනෂි තචි මස් 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 ඕකෙස්තේ පුරාස පනෂි තචි පනෂි. ඊළඟට අසා තොතෙමු ඉසොයිදේ ඉමස්තා. දෙන්කියෝ ත්කතාතෝ කිසනයි දේ සොනමම ඊේනි දෙමස්තා. උදේ හරිම ඉසොයි ඉසොයි කියන්නේ ඉක්මනින් ඉක්මන් වුණා. මනින්ම යන්න වුණා. එතකොට දෙන්කියෝ ත්කතාතෝ ත්කතාතෝ කිසනයි දේ සොනමම ඊේනි දෙමස්තා. බල්බෙක නිවන්නේ නැතිව බල්බෙක දාලම නිවන්නේ නැතිව ඉදිරින් පිටත් වෙලා තියෙනවා. එතකොට දිගටම දැන් බල්බෙක දැල්විලා තමයි තියෙන්නේ. මෙයාල බල්බෙක දාලම තමයි ඉදිරින් පිටත් වෙලා තියෙන්නේ. මේ වගේ වෙලාවක අපිට පනෂි පාවිච්චි කරන්න පුළුවන්. දෙන්කියෝ ස්කේ පනෂි දේ ඒ ඕ දෙතෂි මත්තා. දෙන්කියෝ ස්කේප් පනෂි දේ ස්කේප් පනෂි ස්කේමස් මස් අයින් කළා පනෂි ස්කේප් පනෂි දේ ඊ ඕ දෙතිසි මත්තා. බල්බික දාලම් යෙදරින් පිටවුණා පිටවුණා. උකට යම් තත්ත්වයක් දිගටම වෙනස් වෙන්නේ නැතුව තියෙනවා. බල්බික දාලම් යෙදරින් පිටත් වෙලා පිටත් වුණා. ඊළඟට අකචන්ගා නයිතේමස් සංජුප්පුන්මු නයිතමමදෙස්. අකචන්ගා නයිතේමස් මේ දරුවා අඬමින් ඉන්නවා. සංජුප්පුන්මු නයිතමමදෙස් විනාඩි 30ක් අඬනවා. එක දිගට අඬනවා. සොනු අකචන්වා සංජුප්පුන්මු නකිප්පනෂිද නකිප්පනෂිද. දිගටම එකම තත්ත්වයේදී මේ ළමයා අඬනවා. කොච්චරද විනාඩි 30ක්ම අඬුවා. මේ ළමයා විනාඩි 30ක්ම අඬුවා. අනේ දිගටම එකම තත්ත්වයක් තියෙනකොට අපි පනෂි කියන එක පාවිච්චි කරනවා. ඊළඟට කොන්තකුතෝ අසුසනෝ වසරේතේ සොනමමානිත සිමයි මස්තා. කොන්තකුතෝ කැනරස් කාච අපි ඇසුලට පිටින් අපි භාවිතා කරන කාච ඇහැ ඇතුළට දානීමට තමයි අපි කොන්තකුතෝ කියලා කියන්නේ. එතකොට මේ කොන්තකුතෝ අසුසු ඕ වසුරිතයි සොනමම නිතිසිමයි මස්ත. කොන්තකුතෝ ඕ සුකෙප් පනශිදේ නිතිසිමත්ත. මෙයා මොකදලා තියෙන්නේ දිගටම මෙයා ඒ විදිහටම අනියස් කණ්ණාඩි දාගෙනම තමයි නිදාගෙන තියෙන්නේ. පොඩි දිගටම එකම තත්ත්වයක තමයි ඉඳලා තියෙන්නේ.
contacto tsuke panashi de nete shimatta skan skaj me daagenama me yata ninda gi me anidaagena api katha kare kalin mokak hari tattwayak digatama tiyena deyak gena pahedili karanakota meka pawichchi karanawa kiyala etakota apita yam kisi pratipalayak avasaaneedi peenawa then ස්කාජ දාගෙනම නිදාගෙන. එතකොට එයා ස්කාජ දාගෙනම තමයි නිදාගෙන. ඒක අපිට ප්‍රතිපලයක් විදිහට පේනවා. ආ මේ ස්කාජ දාගෙන ඉන්නේ කියන එක. එතකොට යම් කිසි ප්‍රතිපලයක් ඉතිරි වෙන දෙයක් ගැන කියනකොට අපි මේක පාවිච්චි කරනවා. ඒ වගේම සමහර ව්‍යාකරණ තියෙනවා ප්‍රතිපලයක් පේන්නේ නැහැ. එහෙනම් ප්‍රතිපලයක් ඉතිරි වෙනවා කියලා දකින්න නැහැ. අන්නේ ඒ වගේ ක්‍රියාපදත් එක්ක මේ අනශිකේනික සම්බන්ධ වෙන අවස්ථාවල් ජපන් භාෂාවේ දක්වට ලැබෙනවා. මෙතන මම මේක දාලා තියෙනවා. කික්කාගා නොකරනකු තෙමු ස්කයිරු. ප්‍රතිපලයක් ඉදිරි වෙන නැති වුණත් මේක පාවිච්චි කරන්න භාවිතා කරන්න පුළුවන් මේ ව්‍යාකරණේ. ඒකට උදාහරණ තමයි අපිගම් හෂිරු දුවනම ඒ වගේ මාරුකු ඇවිදිනවා ෂබිරු අරුකු හෂිරු ෂබිරු මෙන්න මේ වගේ ව්‍යාකරණ ගත්තොත් මේ වගේ යම්කිසි ප්‍රතිපලයක් ඉතිරි වෙන්නේ නැහැ නමුත් අපිට ප්‍රතිපලයක් දක්න ලැබෙන්නේ නැති වුණාට මේ වගේ ව්‍යාකරණත් එක්කත් මේ පනශි සම්බන්ධ කරනවා උදාහරණයක් මෙතන ගත්තොත් संबंध कर उदाहरण රින් සන්තෝ කයිමොනෝ ෂිමස්තා රින් සන්තෝ කයිමොනෝ ෂිමස්තා ඉචිනිචි ජු යුත්ත අරොයිතේ මස්තු මොන රින් මහතාත් එක්ක මෙයා බඩු මෙලදී ගන්න ගිහින්නේ ඉචිනිචි ජු මුළු දවසම එක දිගට අරොයිතේ මස්තා ඇවිදලා තියෙනවා මේ වගේ එක රින් සන්තෝ කයිමොනෝ ෂිතේ ඉචිනිජු අකිප්පනශිදත්ත මම රින් එක සාපු සවාරියක් ගිහිල්ලා දවසම ඇවිද්දා බිහුම් කියන්නේ දවසමයි ඇවිද්දා ප්‍රතිපලයක් නැහැ ඊට පින්නන්න ප්‍රතිපලයක් ඉතිරි වෙලා නැහැ නමුත් මේ වගේ අවස්ථාවල මේ වගේ දෝෂිත එක්ක මේ පනශි කියන එක සම්බන්ධ වෙනවා ඒකයි මෙතනදි මට පැහැදිලි කරන්න උවමනා තිබුණේ ඊළඟට මෙතන මම පොඩි දෙයක් දාලා තියෙනවා අපේ මම කියන ව්‍යාකරණයත් මම කියන ව්‍යාකරණය noun ek yoshi nage yoshi සහ අපි කලින් උඩ කතා කරා verb එක පාවිච්චි කරනවා කියලා ඒක අපි මම කලිනුත් ඒක මෙතන පැහැදිලි කරා හැබැයි මේ අනශි කියන අපි ග්‍රම පොයින්ට් එක verb එක අපි පාවිච්චි කරනවා අපි ඒක verb එක පාවිච්චි කරනවා නමුත් noun ඉකියෝෂි සහ නකියෝෂි එක්ක අනශි කියන ව්‍යාකරණය සම්බන්ධ වෙන්නේ නැහැ අකිරමිරුනා කොනෝ මම බෙන්කෝසුරෙවා සයිගෝනිවා සේකෝසුරු දේශෝ අතරින් එපා මේ විදිහටම දිගටම පාඩම් කළොත් අවසානයේදී සාර්ථක වෙනවාමයි